ಸಿ ನ್ಯೂಸ್ ಯೂಟ್ಯೂಬ್ ನಾಲಿಕಾವ ಸಿ ನ್ಯೂಸ್ ಅಪಿವ ದನ್ಮ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕರನ್ನ ඇත්තටම ඔය කියන පනත් රටේ දැනට තිබෙන එවැනි ආකාරයේ වංචා දූෂණ හොයන්න ප්‍රමාණවත් නැත්නම් ඒකට ප්‍රමාණවත් තරම් කතිකාවක් නිර්මාණය කළා සමාජයේ නීතිඥ ශේස්ත්‍රයේ ව්‍යවස්ථාදායකයේ ඉන්න අයගේ අදහස් අරගෙන පනතක් පිළියෙල කිරීම පිළිබඳව ගැටලුවක් නැහැ. හැබැයි මේක හදපු කෙනෙක් දන්නේ නැති, ගෙනාවු කෙනෙක් දන්නේ නැති අර 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගේ පනතක් ඉදිරිපත් කරපුවාම මේ අපිට විරුද්ධ වෙන්නේ නැනක වළක්වන්න බෑ ඇත්තටම. ඉතින් එහෙම අවශ්‍යතාවයක් තියෙනවනේ මුලින් මේ අවශ්‍යතාවය පෙන්눔 කරන්න ඕනේ. දැනට එහෙම අවශ්‍යතාවයක් කොහෙද පැනලා ගිලා තියෙන්නේ? රටේ එහෙම අවශ්‍යතාවයක් පැනලා ගිලා නැහැ. අල්ලස්සා දූෂණ කොමිසම හොඳින් ක්‍රියාත්මක වෙලා ඕනි තරම් රටේ අල්ලස් ගත්ත වංචා කරපු දූෂණ කරපු අයට දඬුවම් දීලා තිබෙනවා. අප වෙන්න අවශ්‍ය දේ තමයි ඒ කොමිසමට අවශ්‍ය තරම් බලතල තියෙනවා, ඒ කොමිසමට අවශ්‍ය තරම් සම්පත් තියෙනවා, ඒ අයට ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඉඩ දීම. අලුතෙන් පනත් ගේන්න ඕනේ නැහැ, ඕනි තරම් පනත් තියෙනවා. මේ බොරුවට ජනාධිපති කොමිෂන් පත් කරලා නිදොස් කොට නිදහස් කරන වැඩ කරන එක තියෙද්දි ඒ ආයතන වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නකෝ. ඔය අධිකරණය හොදට ක්‍රියාත්මක වෙන්නේ නඩු ටික අධිකරණයට ගෙනිච්ච උතින් ලංකාවේ අධිකරණයේ ස්වාධීනව ඒ තීන්දුව ක්‍රියාත්මක කරાવી. ඒක ක්‍රියාත්මක කරන්න නැතුව දැන් මේ කරන්නේ පය බර වායට පිටකර බෙහෙත් බඳින එක. අවශ්‍ය සංශෝධන තියෙනවා නම් සලකා බලමු. නමුත් මේවා මේ බොරුවට රටේ මහා ජාවාරම් කරුව ආරක්ෂා කරන්න ගේන පනත්. රටේ බෝඩ් එකේ බුදුසරණයි කියලා ගහලා ලොරිය මස් පටවලා තිනවා වගේ කෙරුවාවක් තමයි මේ දූෂණ විරෝධී, එහෙම නැත්නම් දූෂණ විරෝධී පනත ගෙනෙමින් රජය කළ තියෙන්නේ. ඔව් එතුමා කියන කතන්දරය ඇත්ත. දැන් එතුමා කිව්වා අධිකරණයට යන්න කියලා. මහ බැංකු පනත ගෙනාවු වෙලාවේ අධිකරණයට ගියා. මහ බැංකු පනත වගන්ති කීයද සංශෝධනය කරන්න ගෙනාවේ 134යි. 134න් 46ක්ම වැරදි කියලා මහ මේ ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කරනවා. එතකොට 134කින් 86ක් වැරදි කියලා කියන්නේ මේ පොඩි එකේ රචනාව වගේ එකක් නේ. එතකොට ඒ විතරක් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තියෙනවා නිය නිය ඒගොල්ලන්ගේ නිර්දේශයේ විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිනවා. ඇතැම් වගන්ති 3-2 සම්මත කළා ජනමත විචාරණයකට ගිහිල්ලා මිසක සම්මත කරගන්න බෑ එච්චරකටම ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනියි කියලා. එතකොට එහෙමනම් ඒ පනත ඔය කියන විදිහට නීතියට අනුකූල විදිහට සකස් කරන්න තිබුණා නේ ඔය කියන ඇමතිතුමාට හෝ ඔය කියන පනත හදපු අයට. නෑ එහෙම නෑ. ඒ කිව්වා වුණාට අපි බොරු බිල්ලෙක් මවනව නෙමෙයි. අපි දන්නවා මේවා පිටිපස්සේ ක්‍රියාත්මක වන ස්වභාවය. මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ නංගි පෙන්නලා අක්ක දෙන එක, එහෙම නැත්නම් බුදු සරණයි කියලා ගහපු ලොරියේ මස් පටවන එක, එහෙම නැත්නම් පිටිපස්සෙන් පිහියෙන් අනින එක මේ කරන්නේ මූණට හිඹගෙන. ඉතින් ඒක නිසා ඒ ආකාරයේ පනත් ක්‍රියාත්මක කළා මේ රටේ ජනතාව තවදුරටත් පීඩනයටපත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. පැහැදිලිවම අනපනත් නීති රෙගුලාසි හැදෙන්න අවශ්‍ය වෙන්නේ ඉතාම හොඳ මිනිස්සු මේවා ක්‍රියාත්මක කරනවා කියලා හිතලවත්, ඉතාම නරක මිනිස්සු මේවා ක්‍රියාත්මක කරනවා කියලා හිතලවත් නෙමෙයි. රටේ සමාජ ප්‍රගමණයට බාධා නොවන ආකාරයට ආර්ථිකය හා සමාජ ක්‍රියාවලිය සුමටව ක්‍රියාත්මක වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා වෙන රාමුවක තමයි මේ අනපනත් ඕනි දෙයක් ගේන්න ඕනි. ගේන්න අවශ්‍ය වෙන්නේ, හදන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ලෝකයේ හැම රටක්ම මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුගමනය කරන රටවල්, විශේෂයෙන්ම අපි අනුගමනය කරන වෙස්ට්මිනිස්ටර් ක්‍රමය එංගලන්තයේ පදනම් කරගෙන ආපු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. එතකොට එයින් පිටස්තරව ගිහිල්ලා ඇයි මේ දැඩි අනපනත් ගේන්නේ? මේගොල්ලන්ට තියෙන බය නිසා, මේ තමන්ගේ පන්ති ආරක්ෂා කරගන්න ඕනි නිසා, තවදුරටත් දූෂණ වංචාවල නිරත වෙන්න ඕනි පන්තියක් රැකගන්න ඕනි නිසා. එහෙම නැතුව මේක
වංචා දූෂණ හෙළිදරව් කරලා ඒක අත්අඩංගු කොට අරගෙන ඒගොල්ලන්ට නඩු පවරලා නීති ක්‍රියාත්මක කරගෙන ඒ දේපල රටට නැවත ගෙනීමේ චේතනාවෙන් ගෙනාව නම් ඔන්න අපිට එකග වෙන්න තිබුණා. එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. තමන්ගේ ආරක්ෂාවට හදාගන්න එක. ඉතින් කවදා හරි දවසක දැන් ඔබතුමා අහන විදියට මේ අය පාලනේ මාරු වෙලා වෙන කණ්ඩායමක් මේ අයට කරදරයක් කරයි කියලා කීයටවත් හිතනවද? නෑ අර රංජන රාමනායක කිව්වා වගේ මල්ලි මේගොල්ලෝ ඔක්කොම යාළුවෝ. ඒ නිසා ඒගොල්ලෝ මේගොල්ලන්ට කරදර කරන්නෙත් නෑ. මේගොල්ලෝ ඒගොල්ලන්ට කරදර කරන්නෙත් නෑ. ඉතාම හොඳට පන්ති සහයෝගීතාවයෙන් වැඩ කටයුතු සිද්ධ වෙනවා. අවසානයේ පීඩනය රටේ සාමාන්‍ය ජනතාවට පැටවෙන එක වළක්වන්න බැරි වෙලා තිබෙනවා. මේ කරන්නේ අන්න ඒක. අපි විරුද්ධ වෙන්නේ අන්නේ ක්‍රියාවලියට. නෑ ඒක තමයි අපි විරුද්ධ වෙන්නේ. අරගලේ විතරක් නෙමෙයි. අරගලේ විතරක් නෙමෙයි මෙතුමා දැන් මේ කියන විදිහට අපි හිතමුකෝ පෙරහැරක් යනකොට හේවිස්ය ගැහුවා කියලා. දැන් ඔබට මතක ඇති ඉස්සර ගුවන්විදුලියේ ප්‍රවෘත්ති විකාශනයට කලින් වාදනයක් යනවා. ඒ වාදනයට සාමාන්‍ය මිනිස්සු කිව්වේ ඒ තනුවත් එක්ක ඇන්නම්ට පුළුවන්ද තුන් හවුල පෙරලන්න වගේ එකක් තමයි ගියේ. දැන් ඔන්න මේ පනතට අනුව එවැනි තනුවක් සහිත තම්මැට්ටමක් පෙරහැරක වාදනය කළොතින් රාජ්‍ය විරෝධී වාදනයක් සිද්ධ කළා කියලා, රාජ්‍ය විරෝධී ධර්මදේශනාවක් කළා කියලා, රාජ්‍ය විරෝධී බුද්ධ පූජාවක් කළා කියලා ස්වාමින් වහන්සේලා පූජකවරු පූසාරිවරු අත්අඩංගුවට ගන්න පුළුවන්, හේවිසිය ගහන පුජ්‍යලයට වෘද්ධෝ නඩු දාන්න පුළුවන් තත්ත්වයක් තමයි මේක තියෙන්නේ. ඒකයි අපි කියන්නේ මේ ශිෂ්ටාචාරගත වූ සිවිල් සමාජයකට ගැළපෙන්නා වූ නීති රීති නෙවෙයි මේ තියෙන්නේ. ඒ මට්ටමට ගේන්න එතකොට මේවට මිනිස්සු මෙහෙම විරුද්ධ වෙන එකක් නැති වෙයි. අපිට පක්ෂ වෙන්න පුළුවන් එතකොට. ඇත්තටම අපි හෙලිකොප්ටරය හැදුවේ හෙලිකොප්ටරේ තේමාව තමයි සියලු දේ දකිමින් සියල්ලටම ඉහලින්. සියලු දේ දකිමින් සියල්ලටම ඉහලින් අපි අපේ දේශපාලන දෘෂ්ටිය සහ ක්‍රියාකාරීත්වය ක්‍රියාත්මක කරගෙන යන සන්ධානයක් විදිහට තමයි අපි නිදහස් සන්ධානය හෙලිකොප්ටරේ ලකුණ තෝරගන්නේ. එතකොට අපි දැනටත් ඒ තුල ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. අපි හෙලිකොප්ටරෙන් බැහැලත් නැහැ. අපි හෙලිකොප්ටරෙන් බහින්නෙත් නැහැ. අපි හෙලිකොප්ටරෙන් බහිනව නම් බහින්නේ ඊට වඩා හොඳ ජෙට් එකකට නගින්න මිසක ඊට වඩා හොඳ බලවේගයක් ඊට වඩා හොඳ ආර්ථික සමාජ ක්‍රියාකාරීත්වයක් මේ රටට අත්පත් කර දෙන්න පුළුවන් වැඩපිළිවෙලකට මිසක අපි මේ පටන්ගත්තු වැඩපිළිවෙල අතහැරලා ඒක පසුබට වෙලා ඒක අතහැරලා යන කණ්ඩායම නෙමෙයි. එනිසා අපි විශ්වාස කරනවා අපෙන් හෙලිකොප්ටරෙන් ඇතැම්මු බැහැල යන්න ඉඩ තියෙනවා, ඇතැම්මු බහින්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි හෙලිකොප්ටරෙන් බහින්නේ පැහැදිලිව පැහැදිලිව එතුමා හෙලිකොප්ටරේ ඉතින් අදා ගිවිසුම් අස්සම් කළ දවස් කීපයකින් පසුවම තෝරාගත්තු ප්‍රදේශ කීපයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට වෙනම නාම යෝජනා දීලා පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කරන්න තීරණය කළා. හැබැයි හෙලිකොප්ටරේ ගමන යනවා. කවුරු බැහැලා ගියත් එය සන්ධානයක් විදිහට ක්‍රියාත්මක වෙමින් තියෙන එක තියෙනවා කියන එක අපි රටට කියන්න අවශ්‍යයි. අපේ එකඟතාවය තිබෙනවා දෙවිඩි පිළිවෙත එතුමලාගේ මිසක අපේ නෙමෙයි. දැන් මේ වෙනකොට තියෙනවා ජාතික ආණ්ඩුවක් පිහිටවීමේ සාකච්ඡාවක් යනවා. එතකොට එතෙන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙලා සමගි ජන බලවේගයේ කණ්ඩායමක් එකතු වෙලා එහෙම නැත්නම් දැන් කියනවා සමගි ජන බලවේගයේ මුළුමනින්ම එකතු වෙලා සමගි ජන බලවේගයේ නායකයාට අගමැතිකම දීලා ජාතික ආණ්ඩුවක් පිහිටවලා කැබිනට් මණ්ඩලය 60ක් 70ක් කරලා රාජ්‍ය අමතිවරු 75ක් විතර පත් කරලා ඒ වගේම තමයි මේ රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්චි පොහොට්ටු කණ්ඩායමක් විපක්ෂයට එවලා ඒ කණ්ඩායමේ කෙනෙක් විපක්ෂ නායක ධුරයට පත් කළා. ඊළඟට එන ජනාධිපති වර්ණයට ප්‍රවේශ වීමේ
දේශපාලන උපක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා කියලා රාවයකුත් පවතිනවා. ඉතින් මේවා ඔක්කොම දේශපාලන භූමියේ කතා වෙන දේවල්, ප්‍රචාරණය වෙන දේවල්. අපි දන්න එක දෙයක් තියෙනවා, අවුරුදු 41ක් තිස්සේ බලය ලබා ගන්න try කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලය හම්බු වෙච්ච වෙලාවේ එතුමා මේ බලය නම් අතාරින්න නැති වෙන විදිහට ඒ බලය රැක ගැනීම සඳහා කරන්න ඕනි ඕනෑම දෙයක්, ඕනෑම සමාජ විරෝධී ක්‍රියාවක් කරලා තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරයි කියන එක නම් අපිට විශ්වාස කරන්න පුළුවන්. නෑ මේක මේක තමයි දැන් දේශපාලන වශයෙන් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරන්න පුළුවන් අවසාන බලය ඊළඟ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රධානම මෙවලම විදියට ඒ අය විසින් තෝරගෙන තියෙන උපක්‍රම ඒක. හැබැයි අපේ උපක්‍රම ඊට වඩා වෙනස්. ඒ නිසා ඔය කියන උපක්‍රම මේ මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න බෑ කියන බෑ. අපිට ඒ ගැන විශ්වාසයක් තියෙනවා. මේ රටේ ජාතිකවාදී බලවේග, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග, මේ රටේ දේශීය කර්මාන්ත ආරක්ෂා කරලා ජාතික ආර්ථිකයක් ගොඩනගන්න ඕනි. අර 69 ලක්ෂේ නියෝජනය කරපු කණ්ඩායම නම් මේකට එකඟ වෙන්නේ නැහැ. මොකද ඒ කණ්ඩායම දැක්මක් තියෙන, රට ගැන ආදරයක් තිබෙන, මේ රට ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ දූ දරුවන්ගේ ජීවිත දන් දෙන්න දන් දීපු, ලේ ඇටමස්නාර දන් දීපු පරම්පරාවේ මිනිස්සු මේ කියන මහදවල් මංකොල්ලේට ඉඩ දෙන ජනතාවක් නෙමෙයි මේ රටේ ඉන්නේ. ඒ නිසා අපි දන්නවා ඒ සැලැස්ම පරාජය කිරීමේ හැකියාව හෙලිකොප්ටරේ ඇතුළු අපේ කණ්ඩායමට තියෙනවා කියන එක අපි ප්‍රකාශ කරන්න අවශ්‍යයි. නෑ දැන් දැන් මේගොල්ලෝ කියන්නේ එහෙමනේ. ඒ කියන්නේ දැන් ජාතික ආණ්ඩුවක් පිහිටවන්න ආරාධනා කරනවා. දැන් පහුගිය දවස්වල කතා වුණේ ඒකනේ. ජාතික ආණ්ඩුවක් පිහිටවනවා. ඒකෙදි ඊළඟ අවුරුදු පහ ජනාධිපති බලයත් ඊළඟ පාර්ලිමේන්තුවේ බලයත් දෙකම එකම දේශපාලන මතයක් දරන එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන්න සුදුසුයි කියන එක තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරමින් ඉන්න දේශපාලන මතය. ඉතින් අපිට ඒකට විවේචනය කරන්න බෑ. ඒක ඒගොල්ලන්ගේ අයිතිවාසිකම. අපි බලමු මොකද වෙන්නේ කියලා. දන ගැසීම කෙසේ වෙතත් තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් ඕනෑම පන්ති සහයෝගිතාවයකට යන්න ධනේශ්වරේ පසුබට නොවන බව අපි දන්නවා. දැන් මේක අපි නෙවෙයි කියන්නේ, සමගි ජන බලවේගයේ කෘත්‍යාරිකාරී මණ්ඩලයේ ඉන්න, දේශපාලන මණ්ඩලයේ ඉන්න හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත් මහත්තයා තමයි කියන්නේ අපි සමගි ජන බලවේගයේ විදිහටම ගිහිල්ලා ආණ්ඩුවට එකතු වෙලා අපි මේ ආණ්ඩුවේ බලය ලබා ගන්න ඕනි. එතකොට පොහොට්ටුවේ ඉන්න දූෂණ චෝදනා තියෙන කණ්ඩායම එළියට දාන්න ඕනි. තාලා අපි එකතු වෙලා මේ රජය කරගෙන යන්න ඕනි කියලා මේ අපි කියන කතාවක් නෙවෙයි. ඒක ඒගොල්ලන්ගේ කඳවුරේ කියන සාකච්ඡාවක්, ඒගොල්ලන්ගේ කඳවුරේ තියෙන යෝජනාවක්, ඒක දැනට ඉදිරිපත් කළා ජනගත වෙලා තිබෙන යෝජනාවක්. ඒ නිසා අපි දන්නේ නැහැ ඒක ක්‍රියාත්මක වෙයිද නැද්ද කියන එක. නමුත් එවැනි මට්ටමකට ඒ පන්ති සහයෝගිතාවයේ ගමන් කළා තිබෙනවා තමන්ගේ කඳවුර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. අපි තමයි මේ රටේ සැබෑ විපක්ෂය. අද බලන්නකෝ, අද සජිත් ප්‍රේමදාස මැතිතුමා සමගි ජන බලවේගයේ නියෝජනය කරන විපක්ෂය ඉටු කරන කාර්යභාරය මොකද්ද කියන්නකෝ. මහ බැංකුව පනතට එකඟයි, මහ බැංකුව සංශෝධනය වෙන්න ඕනි, විදුලි බල මණ්ඩලයේ පාඩුයි, ප්‍රතිව්‍යුහගත කරන්න ඕනි, විකුණන්න ඕනි, ප්‍රතිසස්ස පනත හොඳයි, ත්‍රස්තවාදය වළක්වන්න එක ගේන්න ඕනි, ඊළඟට මොනවද මම දැන් කිව්වේ, IMF එකට යන්නේක හොඳයි, වෙන කිසිම විකල්පයක් නැහැ. ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ ආර්ථික ඔස්තරලා ටික කියන්නේ ඒකනේ. එතකොට අද සම්පූර්ණම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය අනුගමනය කරමින් ඉන්න සියලුම ක්‍රියාමාර්ග විපක්ෂය විසින් අනුමත කරනවා නම්, විපක්ෂයේ බලයට ආවොත් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවා කියන්නේ ඒ ආර්ථික ප්‍රතිපත්තිය නම්, මට කියන්න ඔබතුමා විපක්ෂයයි ආණ්ඩු පක්ෂය අතර තියෙන වෙනස මොකද්ද කියලා. කෝ දැන් එදා තිබිච්ච විවේචනය
කෝ එදා තිබිච්චි පෙන්නාදීන් කෝ එදා තිබිච්චි උසාවිය වලට යෑම කෝ එදා තිබිච්චි මේ 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 අනුගමනය කරන ක්‍රියාමාර්ග වලට තියෙන විරුද්ධතා ටික මොනවද කියන්නේ උදේ පාන්දර පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ විනාඩි ගාණක් අරගෙන කතා පවත්වන එක වෙනම කතන්දරයක් හැබැයි විපක්ෂ කාර්යභාර ඉෂ්ට කරන්න අද අපි අපේ පැත්තේ ඉන්න മന്ത്രിවරු 36 දෙනා තමයි අද ඒ කියන්නේ හෙලිකොප්ටරේ නියෝජනය කරන ජාතික නිදහස් සංධානයේ ඉන්න කණ්ඩායමයි ඊළඟට පොදුවේ ගත්තාම උත්තර ලංකා සභාව නියෝජනය කරන අපේ മന്ത്രിවරු 16 දෙනයි ඇතුළු අපේ മന്ത്രിවරු 30 ගාන තමයි අද විපක්ෂේ කාර්යභාර ඉෂ්ට කරමින් ඉන්නේ අද විපක්ෂේ මීක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා ඉතින් ඒක නිසා රටේ ජනතාව එහෙම සැකකරන එක සාධාරණ නැද්ද ආර්ථික ප්‍රතිපත්තිය සමාන නම් දේශපාලන ප්‍රතිපත්තිය සමාන නම් ඒ දෙකෝල්ල ඉස්සෙල්ලා හිටියේ එකට නම් ඉතින් ඊට වැඩි සමානකම් දෙයක් තියෙන විදිහක් නැහැ නේද ආණ්ඩුව පිහිටවන එක විතරයි දෙකෝල්ලන්ට ඉතුරුලා තියෙන්නේ මට පැහැදිලිුන්නේ නැහැ පැහැදිලිවම පැහැදිලිවම ඒද ඒගොල්ලෝ කියන විදිහට මේමනේ දැන් දේශපාලන පක්ෂ දෙකක දේශපාලන පක්ෂ වෙනස් වෙන්නේ මොනවයින්ද ආර්ථික ප්‍රතිපත්තියෙන් දේශපාලන ප්‍රතිපත්තියෙන් විදේශ ප්‍රතිපත්තියෙන් එහෙම ප්‍රතිපත්ති වලින් ඉන්නේ එතකොට එක්සත් ජාතික පක්ෂයේ කියනවා ඒගොල්ලෝ ආණ්ඩුව කරනවා දැන් පොහොට්ටුවත් එක්ක එකතු වෙලා එතකොට එදා පොහොට්ටුවයි එක්සත් ජාතික පක්ෂයයි දෙක ඉදිරිපත් කළේ වෙනම ප්‍රතිපත්ති. එතකොට අද රාජපක්ෂ කඳවුර රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරගත්තට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අපි පිළිගන්නවා කියලා 134 දිනක් එතෙන්ට එකතු වුණා. ඒකට විරුද්ධ වෙච්ච අපි ගිහිල්ලා විපක්ෂේ වාඩි වුණා අපේ ප්‍රතිපත්ති ඒක නෙවෙයි. එතකොට අපි එදා ඉඳලා හිටපු ප්‍රතිපත්තියේ ඉන්න කණ්ඩායම තමයි අද නිදහස් ජනතා සන්ධානයේ විදිහටත් උත්තර ලංකා සභාවේ විදිහටත් එකතු වෙලා විපක්ෂේ වාඩිලා ඉන්න මන්ත්‍රීවරු 30 ගාන. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා කැඩලාපු කණ්ඩායම තමයි සමගි ජන බලවේගය. ඒගොල්ලෝ ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්තිය එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්තිය සමපාත වෙලා තියෙනවා. එහෙමනම් ඒගොල්ලන්ගේ විදේශ ප්‍රතිපත්තිය සමාන වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය සමාන වෙලා තිබෙනවා. ඒගොල්ලන්ගේ අනෙකුත් සමාජ කතිකාවන් සමාන වෙලා තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් කරන එකම චෝදනාව මොකද්ද? සමගි ජන බලවේගය රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරන එකම චෝදනාව මොකද්ද? අපිට හොරුත් එක්ක වාඩි වෙන්න බෑ කියලා කණ්ඩායමක් නම් කරනවා. මේ මම කියන එකක් එහෙම නෙවෙයි මේක. හොරුත් එක්ක වාඩි වෙන්න බෑ. පොහොට්ටුවේ හොරු කියලා කියන්නේ. හරි. එතකොට එහෙනම් ඒ කියන කණ්ඩායම විපක්ෂයට එව්වට පස්සේ මේ දොල්ල ළඟ එකතු වෙන්න පුළුවන් කියන එකනේ මේ ගොඩනගන ඉතින් මතය තියෙන්නේ. ඒසයි එහෙම වීමේ හැකියාවක් දේශපාලන නිරීක්ෂණය කරන අපිට පේන්න තියෙන දෙයක් ඒක. ඉතින් අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියන එක. අපි බලමු ඉස්සරහට. අපි දේශපාලනයට අලුත්. හැබැයි අපිට මේවා පේනවා. දැන් තවත් දෙයක් තියෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝම් කණ්ඩායම විදිහට සජීවී බලය ගන්නවා කියලා. එතකොට එතනත් තියෙනවා පොඩි මේ ඔවුන් කියලා සජීවී කණ්ඩායම කවුරුන් ඉදිරියේ ආණ්ඩුව කරන්නේ. නෑ ඇත්තටම දැන් ඒ කතාව නිර්මාණය වෙන්නේ අද විපක්ෂේ භූමිකාව විපක්ෂ ඉෂ්ට කරන්නේ නැහැ. අද විපක්ෂ භූමිකාව ඉෂ්ට කරන කණ්ඩායම තමයි ඩලස් කණ්ඩායම විමල් කණ්ඩායම ඇතුළු නිදහස් සන්ධානයේ ඉන්න කට්ටිය. උත්තර ලංකා දැන් ඩලස් සමිතුමාලගේ ජාතික නිදහස් සභාවයි අපේ උත්තර ලංකා සභාවේ ඉන්න කණ්ඩායමයි තමයි අද විපක්ෂ භූමිකාව ඉෂ්ට කරන්නේ. එතකොට විපක්ෂයේ අභිභවා අපි ඉදිරියට ඇවිල්ලා තියෙන නිසා කාට හරි එහෙම කියන්න පුළුවන්. සජබේ අත්පත් කරගන්නවා කියන එකකින් අදහස් කරන්නේ ඒ භූමිකාව කවුද අත්පත් කරගෙන තියෙන්නේ කියන එක. එතෙන්දී මැතිතුමනි අපි කියන්න ඕනි ප්‍රධානම කාරණාව තමයි අපි ගෝඨාභය රාජපක්ෂ දිනවන්නේ සෞභාග්‍යයේ දැක්ම යම්කිසි වැඩපිළිවෙලක් දිනවීම සඳහා. එතකොට 2020 මහමැතිවරණයට අපේක්ෂක ඉදිරිපත් වෙලා අපි ජයග්‍රහණය කරන්නෙත් යම්කිසි වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් එක්ක. එතකොට අපි අද කතා කරන්නේත් ඒ ප්‍රතිපත්ති වෙනුවෙන්. අපි අද පෙනී සිටින්නෙත් ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම සඳහා. අපි හෙට පෙනී සිටින්නෙත් ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් ඒව ක්‍රියාත්මක කිරීම සඳහා. අපි පුජ්‍යලයෝ පිළිබඳව අපිට මෙතෙන්දී පුජ්‍යල වන්දනාවක් හෝ පුජ්‍යලයෝ ආරක්ෂා කිරීමක් පිළිබඳව අපේ බලාපොරොත්තුවක් අභිමතාර්ථයක් වැඩපිළිවෙලක් නැහැ. අපි ඉන්නේ ප්‍රතිපත්තියක. ඒ ප්‍රතිපත්තිය තමයි අපි ඉන්නේ. ඒ ප්‍රතිපත්තිය නැති කට්ටිය වෙන වෙන තැන්වලට ගමන් කරමින් විවිධ කටයුතු කරමින් ඉන්නවා. සී නිවුස් YouTube නාලිකාව
සී නිවුස් අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.